ආයුබෝවන්. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙතගෙන එන ප්‍රවෘත්ති විකාශයේ සුසන්දේශ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. බෙල්ලංවිල විමලරතන නාහිමිපාණන්ට පුණ්‍යානුමෝදනා කරමින් තෙමස් පූර්ණ දානමය පුණ්‍ය කර්මය බෙල්ලංවිලදී. ලෝක තැලසීමියා දිනය අදයි. සනීපාරක්ෂක පහසුකම් නොමැති විහාරස්ථාන සඳහා ප්‍රතිපාදන. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කියලා තියෙනවා විහාරස්ථාන 2000ක වැසිකිළිවත් නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා විහාරස්ථාන ඒ 2000ෙම වැසිකිළි පහසුකම් ඇති කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඉදිරි කාලය තුල. කොරියාවේ බෞද්ධ විහාරස්ථාන 4ක් UNESCO ලෝක උරුමයන් අතරට. දිගුකල් ජීවත් වන්න දහවතාවක් පළතුරු කන්න. අපවත්ති වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් සිදු කළ දානමය මහා පින්කම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්තිනා. අපවත් වී වදාළ බෙල්ලංවිල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍යපාද බෙල්ලංවිල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම පසුගියදා බෙල්ලංවිල රජමහා විහාරස්ථානයේදී පැවැත්වින. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනාව පැවැත්වූ අතර පසුදින සියක් නමක් විශේෂ සංඝගත දක්ෂිණාව පැවැත්වින. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේ, කෝට්ටේශ්වරි කල්යාණි සාමාග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දෙඹුල්කුඹුරේ විමල ධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ලෝක තැලසීමියා දිනය අදටේදී තිබේ. මෙරට ජනග්‍රහණයෙන් 1/4 ප්‍රමාණයක් තැලසීමියා රෝග වාහකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යන වාර්තාවලින් සනාථ වී ඇතැයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එ.පී. ප්‍රේමවර්ධන මහතා සඳහන් කරයි. තැලසීමියා යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලොබින් අණුවේ ව්‍යුහයේ ඇති අසමානතාවයක් හේතුවෙන් නැතිවන බෝනවන රෝගී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් සෑම ප්‍රදේශයකින්ම වාර්තා වී ඇති අතර වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ උතුරුමැද මධ්‍යම ඌව වයඹ පළාත්වලිනි. මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 1500ක් 2007 අතර වන බවත්, ලංකාවේ ජනග්‍රහණයෙන් 1/4 ප්‍රමාණයක් තැලසීමියා රෝග වාහකයන් වශයෙන් ක්‍රියා කරන බව අධ්‍යන වාර්තාවලින් හෙළිව ඇත. මහා තැලසීමියා කියන්නේ රෝගය. සුළු තැලසීමියාව කියලා කොටසක් තියෙන එක රෝගය නෙමෙයි. නමුත් රෝගයට මුල් හේතුව සුළු තැලසීමියාව කියන කිසිම රෝගයක් නැති ලංකාවේ ලක්ෂ 8ක් විතරින්. මහා තැලසීමියා රෝගීන් ලංකාවේ උපරිම 2000ක් විතරින්. වැඩියෙන්ම තැලසීමියා රෝගීන් වගේම වාහකයන් වැඩියෙන්ම ඉන්න ප්‍රදේශ අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපු ඒ වගේ ප්‍රදේශවල ඉතාම බහුලයි. නමුත් ගාල්ල, මාතර, කළුතර වගේ දිස්ත්‍රික් වල අඩුයි. යම් කෙනෙක් විශ්වාස කරනවා නම් මට තැලසීමියා වැඩිමේ අවදානමක් නැහැ කියලා. ඒ තරම් තමාට අනතුරක් ඇති කරගන්න පුළුවන් දෙයක් නැහැ. මොකද රුධිර පරීක්ෂණයක් කරගත්තේ නැත්නම් උපංගම කොහේ වුණත්, පදිංචි ලයිනේ කොහේ වුණත් තමාට තැලසීමියා වාහක තත්ත්වය තියෙන්න පුළුවන්. එය පාරම්පරික ජානමය රෝගයක්. මේක එන්න නිශ්චිත හේතු තියෙනවා. රුධිර පරීක්ෂණය කිරීමකින් තමාට එහෙම අවධානම තියෙනවද කියලා ඉතාම පහසුවෙන් අඳුනා ගන්න පුළුවන්. තැලසීමියා රුධිර පරීක්ෂණ කියන එක දැනට රජයෙන් තැලසීමියා මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. ඒ වලින් අපි තැන් තැන් වලට ගිහිල්ලා එමෙම දිස්ත්‍රික්කවල පොලවලට තරුණ තරුණියන් ඉන්න තැන් වලට ගිහිල්ලා තැලසීමියා වැඩමුළු පවත්වනවා. රුධිර පරීක්ෂණ කරනවා. එවැනි ස්ථානවලට ඇවිල්ලා තමාට තමාගේ රුධිර පරීක්ෂණය කරගන්න පුළුවන්. සුළු තැලසීමියාවෙන් ඔබට
පුද්ගලිකව ලොකු අවධාරණයක් නැහැ. සුළු තැලසීමියාවේ ඔබට තියෙන එකම අවධාරණ තවත් සුළු තැලසීමියාව තියෙන කෙනෙක් සමග විවාහයේ මහ තැලසීමියාව තියෙන දරුවෙක් උපදීම පමණයි. ජීවිතයේ එක වතාවක් පමණක් කර යුතු තැලසීමිය පරීක්ෂණය කර ඔබට සුළු තැලසීමියාව තියෙන අවධාරණමක් තියෙනවද නැද්ද බලන්න, විශේෂයෙන්ම තරුණ පරම්පරාව. සනීපාරක්ෂක පහසුකම් නොමැති බවට වාර්තා වන විහාරස්ථානවලට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසයි. පසුගිය දවස්වල බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කියලා තියෙනවා විහාරස්ථාන 2000ක වැසිකිළිවත් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විහාරස්ථාන ඒ 2000ම අපි වැසිකිළි පහසුකම් ඇති කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඉදිරි කාලය තුළ. විදේශීය සංචාරකයන්ගෙන් ගන්න ටිකට් පත් වලින් තමයි අපි සියලු කටයුතු කරන්නේ, රජයේ මුදල් ගන්න. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඒ මුදල් ප්‍රතිපාදන භාවිතා කරලා අපි අවශ්‍යතාවල් සපුරන්න. ඒ වගේම මේ රටේ සංරක්ෂණය කළ යුතු ස්ථාන සංරක්ෂණය කරන්න, සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා අපේ ප්‍රෞඪ ඉතිහාසය කියාපෑම සඳහා ඒවා ආරක්ෂා කරන්න. දිවයිනපුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනපුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මධ්‍යම සබරගමුව ඌව සහ නැගිනහිර පළාත්වලත් ගාල්ල මාතර පොළොන්නරුව කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදැසන කාලයේදී මේදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද සඳහන් වේ. ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. රටවටා සිදු පුවත් කිහිපයක් දකිමු දැන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අසරණ පිළිකාර රෝගීන්ට ප්‍රතිකාර සේවා ලබා ගැනීම පහසු කරලීම සහ කැපකරු ක්‍රමයක් යටතේ ඔවුන්ට සේවා සැපයීමේ අරමුණින් පුලතිසි පිළිකා සුවසරණ සංගමයේ පිහිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මහරෝහල් ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වින මහා සංඝරත්නයේ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. කඩවත සමාධි මැදුර විහාරස්ථානයේදී සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ඊයේ පැවැත්වින විහාරාධිපති පූජ්‍යපාද පයාගල නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රදේශ වාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාතර දික්වැල්ල දීඝවාලුකාරාම රාජමහා විහාරයේ වාර්ෂිකව සංවිධාන කරනු ලබන පෙරහැර මංගල්‍යය පසුගියදා වීදි සංචාරය කෙරින පූජ්‍යපාද සීනිපැල්ලේ රතනවංශ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති පෙරහැර විවිධ සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් විය. පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. රටේ උරුමයන් ලොබට කියන අපේ උරුමය විශේෂාංගය දැන්. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව මහා වංශයේ සඳහන් වන මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කීරිගමෙහිවත් කිරිගම තම මෑණියන් වූ රත්නාවලී මෞදේවිය ආදාහනය කළ ස්ථානයේ ඉදිකළ රියන් 120ක උසින් යුතු රත්නාවලී දාගැබ ලෙසින් මෙම ඓතිහාසික යුදගනා දාගැබ සැලකෙයි. යුදගනා දාගැබ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල නගරයට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම යුදගනා දාගැබ පිළිබඳව මත කිහිපයක්ම ජන සමාජය තුළ හඳුනාගත හැකි වෙයි. එක් මතයකට අනුව මෙම දාගැබ දැදිගම සූතිගර දාගැබ, දැලිවල කොටවෙහෙර, පොළොන්නරුවේ දෙමළ මහා සෑය, ලාහුගල කොටවෙහෙර මෙන් කොටවෙහෙරකි. තවත් මතයකට අනුව මෙම දාගැබ කොටවෙහෙරක් නොව සතරැස් කොටුව සහ කොත් කැරැල්ල සහිත වූ පූර්ණ දාගැබක් වශයෙන් පැවතී තිබී ඇත. එය පද්මාකාර හෙවත්
විකසිත නෙළුම් මලක හැඩය අනුව සාදන දාගැබ් විශේෂයක් ලෙසද සඳහන් වෙයි. එමෙන්ම මෙම යුදගනා දාගැබ පුරාතනයේ චූලංගනී පිට්ටි නම් ස්ථානයේ දුටුගැමුණු රජතුමා සහ සද්ධාතිස්ස කුමාරයා අතර ඇති වූ යුද්ධය සිහිකිරීම උදෙසා ඉදිකළ දාගැබ ලෙසද සැලකෙයි. මීටර් 26ක උසකින් යුතු මෙම යුදගනා දාගැබෙහි තුන් මහල් පේශාවත් ගර්භයත් දක්නට ලැබේ. ලොව වටා සිදු සිදුවීම් විදෙස් පුවත් තුලින්. කොරියාවේ බෞද්ධ විහාරස්ථාන හතරක් යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරියාවේ බෞද්ධ විහාරස්ථාන හතරක් යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කෙරින උතුරු චූන්චෝන් ප්‍රාන්තයේ බෝපුසා, දකුණු ගියෝස්ථානී බොයොක්සා, දකුණු ජියෝලාහි දජීවා සහ දකුණු ගියෝස්ථානී ටොන්ඩෝවා යන බෞද්ධ විහාරස්ථාන මෙලෙස යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කර ඇත. මෙම බෞද්ධ විහාරස්ථානයන් ආශ්‍රිතව ඉදිරියේදී සංරක්ෂණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීමට සහ සංචාරක ප්‍රවර්ධනය ඇති කිරීමට මේ වන විට සැලසුම් සකස් කරන බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. මීට අමතරව යුනෙස්කෝ ආයතනයේ 42 සැසිවාරය මෙවර කොරියාවේදී පැවැත්වීමට නියමිත බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. වැඩි වශයෙන් දිනකට එළවලු හා පළතුරු ආහාරයට ගැනීම තුළින් හෘද රෝග සහ පිළිකා වැළඳීමේ අවතානම අඩුවන බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණයකින් හෙළිව තිබේ. දිනකට දහවතාවක් එළවලු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම තුළින් මිනිස් ආයු කාලය දීර්ඝවන බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තාවේ. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවධානමෙන් වැළකීමට එළවලු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම හේතුවන බව එම පර්යේෂකයෝ පවසති. එළවලු සහ පළතුරු සුළු වශයෙන් වූ ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකරවන බව එම අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. පුද්ගලයන් 20 ලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කර ගනිමින් සිදුකරන ලද පර්යේෂණ 95ක දත්ත සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් හැට හමුයමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.